හැම සාතරෙන් පිගන්නව පිච්චබසාර ් නලට අදා අපේ මූගික දේ තරගෙන තියෙන්නේෙ ලෝෆෝ කියන සුපිරිත්තෙලිඟු මූගක දේශා පට්ටානි හා වරුන් තේච් තමයි මෙ ප්‍රධාන චරිත රඟ දක්වන්නේ කතාව ගැන කෙටෙන් කියනව නම් රාජ කියන්නේ තමන්ගේ තාර්ත් එක්ක ජීවත්වෙන කොල්ලෙක්. එයා හිතාගෙනන්න එයාගේයාම මැරිල කියලා. ඒත් ඒකඒයාගේ තාර්තා කියපු ගොරුවක් අම්ම ඇත්තටම ජීවත්වෙනවා. රාජයි තාත්තයි දෙන්න ජීවත්වෙන්නේ හෝරකා කරලා ැඒක දවසත් ලස්සන කෙල්ලෙ රාජග ජීවිතයට එනවා. එතනින් පස්සේ හැමදේම වෙනස් වෙනවා. රාජග ජීවිතේ කොයි විදිහයට වෙනස්වයිද. ඒයාටයාගේ අම්මව හම්බවේද. මේදේවල් දෙනගන්න මීලස්සන කතව බල නපිත් එක් එකතු වෙන්න කියලා ඕල හැමෝටම ආතරෙන් ආරාධනා කරනවා. කතාවට අන්න කලින්වලට පුංච මත කිරීමක්තියනො කරන්න ල තාමත් ල බස්ක්‍රයිප් කල නැත්තන් පහලින්ති බස් ප් ට කු ික් කර. බස් යිබ් කරන කියල ලහමෝගගේම ආතරෙෙන්ල්ලා සිටිනවා. ඒනං අපි කතාවට යමු. ලක්ෂ්මි කියන්නෙ ගුරුවරයක්. එයාගේ සැමියගෙනව මුරලි. ඒ දෙන්නගේ පුතාතමයි රාජා. රාජ කියයන්නේ වයිස අවරුද්ධක විතර පුංචි දරුවෙක්. මුරලිගෙ ජීවිතේම සල්ලි. ඉති නිතරම ලක්ෂ්මී මුරලී අතර ර්ඩ ඇතිවෙනවා. ඉතින් ඉවසන්න බැරිමතැන ලක්ෂ්මි කියනවා ඒයා අටයි දරුවටයි පාඩුව ඉන්න දීලා මුරලිට හෙං යන්න කියලා. ඒත් මුරලිටඕනි රජවත් තරගෙනයන්න. ඒත් ලක්ෂම ඒකට ඉඩ දෙන්නේෙ නෑ. ලක්ෂ්මි මුරලිව එලවල දානවා. දවසක් රෑ ලක්ෂමි දරුවව නිදිකරවමින් ඉන්නවා. ඒවෙලාේ ලක්ෂමිටත් නින්ද යනවා. ඉතින් ලක්ෂමිට නින්දගගේ වෙලාව මුරලියවෙල්ලා රාජව අරගෙන ඇතනින් පැනල යනවා. ඊට පස්සෙ මුරලේ රාජවත් අරගෙන ඈතකට යනවා. ලක්ෂමි හැමවෙලාවෙම මුරලෙට බනිනව ඔයා මහකම්වැලිය කියලා. ඉතින් මුරලෙ හිතාගන්නව රාජවත් එයා වගේම කම්මැලියෙක් කරනවා කියලා. මුරලිග ජීවිතයම සල්ලිවිතරයි. එයා සල්ලි වෙනුවෙන් ඕලිම දෙයක් කරනවා. එයා නිත්තරම හොරකං කරනවා. එයාත් දරුවව දනවත් යොලකට විකුණල සල්ලි ගන්නවා. ටික දවසකට පස්සේ ඇවිල්ල ඒ අයගේෙන්ම රාජව හොරකං කරගෙන යනවා. මුරලි ඒ විදිහයටත් සල්ලි හොෙනවා. රාජිකක් ලොකුවෙනකොට අම්ම ගැන හනවා. එතකොට මුරලි කියන්නේ අම්ම පිළිකාවක් හැදිලා මැරුණ කියලා තිිකටික ලොකුවෙනකොට රාජත් තාත් එක් එකතු වෙලා හොරකං කරන්න පටන් ගන්නවා. ඒ විදියට තාත් අයි පුතයි එකකතුවෙලෝ මිනිස් සුරාවත්්ඇල සල්ිහොෙන කාේ අවුරදු ගානක් ගත වෙනවා. දැන් රාජ කඩවසම් තරුණයෙක් එයත් තාත්ත වගේම හොරකම ජීවිතය කරගත්ත කෙනෙක්. ඒ දෙන්න ඉන්න පැත්තේ තව හොරතුන් දෙනෙක් ඉන්නවා ඒතුන්දනාගේ නායකයක් කුමාර් කුමාර්ග කණ්ඩායම තමයි රාජගේ ප්‍රතිවාදියෝ. ඉතින් නිතරම ඒතුන් දෙනාට රාජගෙන් ගුටිකන්න සිද්ධ වෙනවා. දවසක් රාජ තරුණයක්ගෙන් සල්ලි හොරකන් කරනවා. ඒ තරුණ කියනම් මම් මේ සල්ලි එකතුරගත්තේ මගේ අම්මගේ සැත්කමක් වෙනුවෙන් කියලා ජ අම්මලට හරිමආදරී. ඉතින් එයා හොස්පිටලකට ගිහින් ඒ තරුණගේ අම්මව බලල ඒ තරුණයාගේ අත්තට ආපහු සල්ලිටික දෙනවා. ඒකට මුරලිලන් කැමතිවෙන්නෙ නෑ. ඒත් රාජ සල්ලියයේ තරුණයට ආපහු දෙනවා. රාජ දැන්ගන්න තරුණ වයසනේ ඉතින්න්නේයාට කෙල්ලු ගොඩක් ඉන්නවා. හැබැයියා හැමෝම ආශ්‍රය කරන්න විනොද්දට. දවසක් රාජ මුල්ලෙට කියනවා මට කසා දෙයක් කරගන්න ඕනි කියලා. එතකොට මුරලි කියනවා අදකාලින්න කෙල්ලන්නව විශ්වාසරන්න බෑ. අවංක චාම් කෙල්ලෙක් ම්බවුණනොත් විතරක් එයෝ බඳන්න කියලා. දැන් අපිට පෙන්වන්නේ මීනක්ෂි. හැමෝමේ අයට අදරයට කතා කරන්න මෝනි කියලා. මෝනි කෝච්චියකින් බැහැල දුවනවා. එයාගේ අත්තෙල් ලොක සූට්ක එස්ස එකක් තියෙනවා. එයාගේ පස්සෙන් එයාගේ අයිියල එලවගෙන එනවා. එයාගේ අල්ියල මැරයෝ. මෝනි හැංගිලා තමයි අියලගෙන් බේරෙන්නේ.ඇයල ගියාට පස්සේ මෝනියාගේ හොඳමයාලුව වන පූචට කෝල් කරලා එයා බේරුණා කියල කියනවා. පූජකේවා ඊළඟ කෝච්චියෙන් පූජඉන්න තැනට එන්න කියලා. තින් නි ෝ්ච එන ්‍රේල් ේ ේෂන එක වෙලා බලාගෙන ඉන්නවා ඒවෙල්ලාවේ මුරලි මෙත්තනටඇවිල්ල මෝනිට කියනවා මුරලගි ෆටෝයි එකක් ගන්න කියලා. ඉතින් මෝනිි ෆොටෝය එකක් කරගෙන දෙනවා. ඊළංගට මුරලි කියනවා මමෝයාගේ ෆොටොයිකුත් ගන්නන් කියලා. ඒහම කියලා යා ෆොටෝයිකක් ගන්න මෝනිගි ෆෝර්නෙ ඉල්ලගන්න. තිිකටික පස්සේෙන් පස්සට ගන් මෝනිගි ෆෝර්න එකත් අරගෙන මුරලිැෙනනලයනවා දැන් මෝනිිට කර කියයාගන්න දෙයක් නෑ එයා පැත්තකට වෙලා කල්පනා කරමෙන් ඉන්න. ඒට කාටවත් කෝල්ල එකක් දීගන්නවත් ඒයාගෙනග දැන් ෆෝනක් නෑ. ඒ වෙලාව එතනට රාජයනවා. මෝනි දකිනව රාජයාදි හක් බලාගෙනන්නො කියලා. ඉතින් මෝනි දුවන්ඩ පටන්ගන්නවා. මෝනි දුවනහින්ද රාජ මෝනිිගේ පස්සෙන් එලවගෙනම යනවා ටික දුර ගයාට පස්සේ රාජට මෝනිිව අල්ලගන්න පුළුවන් වෙනවා මෝනිිග අඇතෙල් ලොකු සූට් කේෙස එකක් තියෙනවනේ රජාහනාව මේකඇතුළ මොනවද තියන්න කියලා. ඒත් මෝනි මුකුත් නො කියිය එතනින් අන්නහදන. කොඩ රාජ මෝනිිගේ අතේ තියෙන සූට් කේස්ස එක ුදුරගන්න හදනවා. ඒවෙල්ලාේ මෝනිියයාගේ අතේ තියෙන ස්ප්‍රේ බොටල්ල එකෙන්න් ටිකක් අරගෙන ඒකෙන් ටිකක් රජගේ ඇස්සලට ස්ප්‍රේ කරනවා ඉතින් රාජගේස් දැවිල්ල ගන්නවා. ඒත් රාජන් සූට් කේසික අතාරන්නම නෑ ඉතින් මෝනිඒ කද්දාලක් පැනල දුවනවා. ඒයා යන්න කන්න්‍යයාරාමේකට ඒයාආන් මිින්ඉින්න්නව දැකල සිස්ටර්ස් ල මෝනීම ඇතුළලට එක්ගෙන යනවා. රාජ සූට් කේසි එකත් අරගෙන ගෙද රැවිල්ල තාර්ත්තට විස්තරය කියනවා. අයි තයි දෙන්නම් හිතන්න ඒ ඇතුළ ගොඩක් වටින දේවල් ඇති කියලා. ඉතින් දෙන්නත් එක්ඒ එක විවෘත්ත කරනවා. හැබැයි ඒක ඇතුළ කිසිම වටින දෙයක් නෑ. ඒක ඇතුළ තියෙන්නේෙ කාන්තාඇදුම් ගොඩක් විතරයි. මුරලි රාජට බොරුවට කියනවා අද ඔයාගේ අම්මගේ අනුස්මරණ දිනය. ඉතින් මම හිතාගෙන හිටිය අම්ම වෙනුවෙන් ලෙඩ්ඩුන්ට දානයක් දෙන්න කියලා. ඒත් දැන් ට සල්ලි නෑනි කියලා බොරුවට මුරලි දුක්වෙනවා. රාජ හිතන්නේෙ තාත් අම්මට ගොඩක් ආදරෙයි කියලා. ති ජ ලංග තිබුණ සල්ලිවලින් ික් තාත්ත දීලා කියවා හොඳට දාන දෙන්න කියලා. පුතාතරෙන් ගියයාට පස්සේ මුරලිය සල්ලිවලින් සූදු කෙලි නවා. මේවෙලාවෙෙන් මුරලිළඟ තියෙන මෝනිග ෆෝනෙට කෝල්ල එකක් කියෙනවා. ඒත් මුරදියක ආන්සව නොකර කෝල් එක කට් කරලා ෆෝනෙක් සාකෝඩ දාගන්නවා. පූජ කියන්නේ ටස්ට ගයි් කෙනෙක් ඒයාත්දමසක් ුවරරිස් ලටිකක් එෙක් මෝනන්න නගරයට එනවා. එතනදි දෙන්න හම්බවෙනවා මෝනිි කියනවා යායට සිද්ධ වෙච් හැමදීම. නියාග කතාව මුල ඉඳම්ම කියනවා. මෝනිගෙ ගෙදරයි සල්ලි තියෙන කොල් එත්ත මෝනිව කසාද බන්දල දෙන්න හදදලා ඒත් මෝනියාට කැමති වෙලා නෑ. මෝනිග තාත්තයි අියල දෙන්නයි නැරයෝ. මෝනිගගේ අම්ම විතරයි මෝනිව තේරුම් ගන්න. ඉතින් අම්මගින් තාත්තට තේරුම් කරලා මෝනිවක්ක මැත්තෙන් කසාද බන්දන්න එපා කියලා. ඒත් මෝනිගෙ තාත්තා ගොඩක් සැරපරුෂ කෙනෙක්. එය අම්ම කියන කිසිම දෙයක් අහල නෑ. ඉවසන්න බැරිමතන අම්ම තාත්තට කම්මුල් පහරක් ගහලා ටම තරහගිය තාර්තා තමන්ගේ පුතාල දෙන්නට කියලා අම්මවමාරන්න කියලා. ඒ පුතාලට තමන්ගේ අම්ම ගැනවත් කිසිමාආදරයක් නෑ. ඉතින් පොඩිපුතා අම්මෝමරලදාලා. ඊට පස්සෙ මෝනි තැනිවෙලා දැන් මෝනිිට වෙන කවරුවඇත්ම නෑ? ඒනිසා තමයි මෝනි පැනලැවිල්ල තියෙන්නේ. රාජටෝනි සල්ලිමනේ එයා මෝනිග සූට්කෙස්සක අරගෙන යනවා කුමාරරතුරු තුන්දෙනයින්න තැනට. එයාලට බොරුවක් කියනවා මේක ඇතුළ ගොඩක් වතින දේවල් ඇති? ට රුියල් දාහක්දීල මේක ගන්න එහෙමුණක් මේක ඇතුළ තියෙන හැමදේම ඔයාලගේ කියලා. ඉතිං යාල දාදාහක්දීල ඒ එක ගන්නවා. ඒක ඇතුළ තියන්නේෙ රෙදි කියල දැනගත්තහම තමයි යාලට තේරෙන්නේ රාජයාලවරවට්ටල කියලා. උජ මෝනිටත් කතා කරනවා ටුවරිස් ගයි් කෙනෙක් වගේ වැඩ කරන්න එන්න කියලා. ඉතින් මෝනිියකට කැමති වෙනවා. මේ වෙලාවෙ කුමාරතුළු යාලූතුන් දෙනා මෙතන ටැවිල්ල කාන්තායදුම් විකුණනවා. ඒව දෙකපු මෝනිට තේරෙනවා මේ මගේ ඇඳුම් නේද කියලා. ඉන් මෝණියව ඉල්ලනවා. එතකොටම රාජා එතනට එනවා. මෝනි කියනවා මේක මගේ අම්මගේ සූට් කේස් එක ඒ නිසාම්මට මේක ඕනි මයි කියලා. රාජ කියනවා මම මේකවාට අරගෙන දෙන්න හැබැයි මටවයාගේ ඇසවරට ස්ප්‍රේබොට්ල් ලගෙන්තික ස්ප්‍රේ කරන්න ඉඩ දෙන්න ඕනි කියලා. හරියට ඔයා මගේ ඇස්වල්ට ස්ප්‍රේකර වවාගේම. ඊට පසේ රාජ කුමාර්ථ සල්ලිදීලා ආපව සූට් කේස්සක අරගෙනක මෝණට දෙනවා. එයා මෝනි ගේස්ටලට ස්ප්‍රකරන්න හදනකොට මෝනි බයන් කෑ ගහනවා ඒක දකළ රාජට ඉනායනවා. මෝනිගි හුරත්තලේ දැකලා රාජගහිතේ මෝනි ගැන කැමත්තක් ඇතිවෙනවා. ඉතින් රාජ දිගටව මෝනිගේ පස්සෙන් යන්න පටන්ගන්නවා. දවස් ගානක් පස්සෙන් යනකොට මෝනිගෙහිතේත් රාජගැන කැමත්තක් ඇතිවෙනවා. ඊට පස්සෙ දෙන්න ආදරේ කරන්න පටන්ගන්නවා. රාජතාත්තට මෝනි ගැන කියනවා. ඒත් තාත්තා කියන්නේ කිසිම කෙල්ලෙක්ව විශ්වාඇස කරන්න එපා කියලා. මේ අතර මෝනිගෙ තාත්තා ශාස්තර කියන කෙනෙක්ට කියලා බලවනවා මෝනිකොහෙද ඉන්න කියලා. ඒ කෙනා කියනවා මෝනි මේ අවටමඉන්නෝ කියලා. එතනින්න පොලිස් නිලධාරියක් කියනවා අපි මෝනිගි ෆෝන එක ට්‍රේස් කරල බලමු එතකොට අපට තැන හොයා ගන්න පුළුවන්වයි කියලා. ඒත් තාත්තහන්න ශාස්ත්‍රකාර කියන දේවල්. ඉතින්නේ ළඟම නගරයව්ුණ ජයිපූර්වොලඉන්න එයාලගේ හිතවතෙක්ට කියනවා මෝනිගැෙන හොයල බලන්න කියලා. මෝනි පිරිසක්ව ගයිට් කරමින් ඉන්නේ. ඒ පිරිසතරින්න්නවා පංච පිරිබිලමෙක්. රාජගි තාත්තා ඒළමයව හොරෙන්ම අඩගහගෙන එයාලගින්න වාතැනට යනවා රලිටෝනි ඒ ලමෑව හංගල ළමයාගේ ගෙදරයගෙන් සල්ලිගන්න. පෞලෑය දරුව නැති නිසා කලබල වෙනවා මෝනි රාජට කෝල් කරලා කියනවා මගේ සංචාරකෙන් අතර හිටපු ළමෙක් අතතුෘදහන් වෙලා කියලා. මේ වෙලාවෙ මුරලි ළමයත් අරගෙන එයාලගෙන් නවා තැනට එනවා මෝනි ළමයාගේ පෙනුමයි ඇඳන් හිටපු ඇදමුයි කිව්හම රාජට තේරෙනවා මෝනි කියන්නේ මේළමය ගැර නේද කියලා. ඉතින්නයා තාත්තගෙන් ලමයඉල්න්නවා. තාත්තක කියවා ේළමෑගෙන් අපි හො ගානක් හොයාගන්න පුුවන්ගවෙ කිය. ඒත් රාජ බලල්ම ලමයව අරෙන ගිහින් දෙමපියන්ට බාරදධ දෙනවා. මේ වෙල්ලාවෙ දෙමවපිය පොලිස් පැමිල්ලක්දදාන්නගහින් පොලිසි ඉන්න. මෝනිල් රජට ස්තුති කරනවා. අර ළමය කියවා මේ අයගේ තාත්තතා තමයිමාව පැහැරගත්ත කියලා. මේවෙල්ලාවෙ පොලිසියටට කුමාරඇතුළු කට්ටියත් වෙනවා. එයාල මෝනිට කියනවා රාජයි යාගේ තාත්තයි දෙන්නම ලොකු හොරු කියලා. ඊට පස්ේ පොලිස් නිලධාරීන් ගිහින් මුරලිව අල්ලගිනැවිල්ල සිරගත කරනවා. රාජ එළමැගේ තාත්තට තර්ජනය කරනවා, ඇල් අයින් කරගෙන මගේ තාත්තාව නිහස් කරෙන් නත්තන් මං ොයාාව මරලදානවා කියලා. ඊළඟ දවස මෝණි පූජර්ත එක් කතාාවෙනවා දැන් අපි මොකක්ද කරන්න කියලා. මේ වෙද්ද මුරලි නිදහස් වෙලා ඉන්න. එයාම් මෝනිව හොයාගෙන එත්තට දේනවා. එයා මෝනිට තර්ජනය කරනවා මගේ පුතාගේ ජීවිතෙන් අයින් වෙන්න නැත්තම් මං ඔයාාව මර්ලදානවා කියලා. ඊළඟ දවස රජ මෝනිව හම්බවෙන්න ගිහාම මෝණනි කියනවා අපි මේ සම්බද්ධ නතර කරම කියලා. ඔයාගේ තාත්ත මේ සම්බන්ධට කැමති නෑ කියලත්යා කියනවා. කියන්නේ යායට සිිස්්ට කෙනෙක් වෙන්න ඕන කියලා ඉතින් මෝනිගීන් ඒ බව පාද කෙනෙක්ට කියනවා. මෝනි එක්ක රාජත්්‍යතනට යනවා. පාද කියනවා ඔය තවටිකක් ඒගෙන හිත්තල බලන්න අද දවසම හිත්තල, හෙට ඇවිත් මට තීරණය කියන්න කියලා. රාජ මෝනිගෙන් ඉල්ලවා එයා එක්කම ඉන්න කියලා. එයා වෙනස්වෙන්නන් කියලා පොරොන්දු වෙනවා. ඊට පස්සේ රාජම් මුරලිට බනිනවා ඇ ඔයා මෝනිට තර්ජනය කරේ කියලා. රාජට හොඳටම තරාගියෙන් ඉන්න. රාජ කියනවා මට වෙනස්වෙන්න ඕන කියලා. යා තාත්තගේ ෆෝර්ණ එකකත් පොළව හල තමයි එතනින් යන්න. ඊට පස්සේ රාජ වෙනස්වෙන්න පටන්ගන්නවා එයා මෝනිත් එක්ක කැලෑවකට ගේෙන් භාවනා කරන්න පටන්ගන්නවා දෙන්නම එකට භාවනා කරනවා මෝනිට දැන් තේරෙනවා රාජ ගොඩක් වෙනස්වෙලා කියලා. ඉතින් මෝනි ගොඩක් සතුටින් ඉන්න දැන් මෝනි ආයමත් රාජට ආදරය කරන්න පටන්ගන්නවා මෝනි සංචාරකයොත් එක්ක ගෙන යන කොට රාජත් මෝනිිත් එක්ක යනවා. එතැනෙදදි රාජයි මෝණී දෙන්න හරිම ආදරනීය කාලයක් තමයි ගත කරන්නේ ඒ දෙන්න ආදරයෙන් උමතු වෙලා තමයි ඉන්නේ දැන් දෙන්නට දෙන්න නැතුවම බෑ රාජතාත්තට කෝල් කරලා එයා ඉන්න තැන කියනවා. මෝනිට දැන් ඉන්න එකම නෑ අයාගේ නැන්ද. ඒ කියන්නේ තාත්තගේ නංගි. මෝනිගේ නැන්ද කෞද දන්නාද. එයා තමයි ලක්ෂ්මි ඒ කියන්නේ රාජග අම්මා. එයා ළමයින්ට උගන්වමින් ඉන්නේ මෝනි කෝල් කරල රාජගනයාට කියනවා. ඒත් ලක්ෂ්මි දන්නන්නේ නෑ මේ කියන්න එයාගේ පුතාගැන කියලා ඒ කියන්නේ රාජයි මෝනී දෙන්න නෑනයි මස්සිනයි. ඒ අතර රල ೋ ග ೋോ න එක අරගනග හිෙන් අල ත් සි ම ක් දාගන්න හදන්න. එත්තනද ೋනිග ಫೋනක කෝල්್ලකක් කියෙනවා. ඉතින් රලිය ංස කරනවා ඒ ෝල් කරන්න ೋනිග පොඩ අයිയ. මුරල ඕනි සල්ලිල ඒයා කියනවා ම ೋනඉන්නතැන කියන්න මට ලක් ෂ විස් ක් ෝണි කියලා ඉතින් පොඩි අයි සල්್ලි දෙන්න ොಂද ෙනවා. முறைරලි යින්න කැන සල්್ලි අරගනෙන්න්න කියලා කියනවා. ඒ ඩගರේයි හිතවතක්ට ೋනිි අ කෝල් කරල විස්තර කියනවා. න් මෝනිිගෙන විස්තර දැන දෙ එන්න කියතමයියා කියන්නේ එයත් මැරයෙක් එයා කුමාර්ගෙන් මුරලි ඉන්න තැන අහගෙන එතනට යනවා මුරලෙහි තන්නේ සල්ලි අරගෙන වෙත් කියලා ඒත් එයාල සල්ලි දෙන්නනෑ එයාල මුරලිට හොඳටම පහරදේලා මෝනිි ඉන්න තැන හනවා ඉතින් මුරලි මෝනි ඉන්න තැන කියනවා මෝනි රාජට කියනවා මගේ නන්දඔයාට කැමතිවුණොත් විතරයි මංඔයාාව කසාද බඳන්න කියලා එනිසා මම නැන්තට මෙහට එන්න කියකිව්වා එයා දැන් ඒ ඔයාාව හම්බවෙන්න කියලාත් මෝනි කියනවා ඒ තර මුරලි රාජට කෝල් කරලා කියවා මෝනිව හොයාදෙන දැන් කට්ටියක්යි ලක්ෂ විස්සක් නැතුව ඒව දෙන්න එපා කියලා. කියනකොට මේ ඒ අයි මෝනිව හොයාගෙන එත්තනට ඒනවා. රාජයේ පිරිසට හොඳටම පාර දෙෙනවා. පහරදිල රාජ කියනවා මට ලක්ෂ විස්සක් දුන්නත් මංමයාව ආපහු දෙන්නම් කියලා. එතකොට තමයි මෝනට තේරෙන්නේෙ රාජඇත්තටම තමන්ට ආදරය කරල නෑ කියලා. ඒ අයි සල්ලි නෝද්දී මෝනිව අරගෙනයන්න හදනවා. ඒනිසා රාජාවවුන්ට නැවතත් පහර දෙන්න පටන්ගන්නවා. එතකොටම මෙතනට ලක්ෂ්මියයනවා. ලක්ෂ්මි දැනගන්නවා රාජ බොරු කාරක් කියලා. ලක්ෂ්මිව දැකපු ගමන් රාජට මතක් වෙනවා ගෙදර එල්ලලා තියෙන අම්මගේ ෆොටෝ එක. මේ ඉන්න තමන්ගේ අම්ම නේද කියල රාජට හිතෙනවා. රාජ ශොක් වෙලා ලක්ෂ්මි දිහා බලාගෙන ඉන්නවා. ලක්ෂ්මි මෝණිට බනිනවා මේ වගේ කෙක්ටද ඔයා ආදරය කරය කියලා. ඊට පස්ේ ලක්්මි රාජටත් බැනලා රාජවතල්ලු කරලා මෝනිවත් අරගෙන ඇත්තනින් යනවා. රාජ කිසිම දෙයක් හිතාගන්න බැරුව ශොක් වෙලා ඉන්නන්නේ හෝමහරි රාජ මැකණ්ඩයිමේ හැමෝටම පහරදීලා ඇතනින් පැෙනගන්නවා. ඊට පස්සේය අම් මෝනිළඟට දුවල යනවා. එතකොටම පිස්සෙන් ා පු ලක්ෂ්මි යකඩ බටයගෙන් රාජග හිසට පහරක් එල්ල කරනවා. රාජවේදනාවෙන් කෑගාහමි ඇතගෙන වැටෙනවා. ලක්්මි මෝනිත් එක්ක කෝච්චියෙන් යන්න පිටත්වෙනවා යන්න ගමුුණත් ලක්ෂ්මි මෝණිට බනිනවා ඇයි රාජල්ට රැබටුනේ කියලා. ලක්ෂ්මි කියනවා මගේ ජීවිත වගේ ඔයාගේ ජීවිතයත් විනාශ කරගන්න මංවාට ඉඩ දෙන්න නෑ කියලා. රාජ ිදරවිල්ල තාත්තට කියනවා මටවත්තක් කතා කරන්න ඕනි කියලා. මුරලි කියවා ඒකෙල්ල නැති වුණට දුක්කෙන් එපා ඔයයට වෙන හොඳ කෙනෙ කම්බවයි කියලා. ඊට පස්ෙේ තාත්තයි පුතයි බොනවා. බොනගමන් රාජ හනවා ඇත්තට මංමට මොකද වඋුණේ කියලා. එතකොට මුරලි කියනවා ඇත්තට මම්ම නැතිව වුණනා කියලා. ඊට පස්සෙල් රාජ බෙල්ට එකක් අරගෙන ඒකෙන් මුරලිට හොඳ දෙම පහරදිවා. ඒගමන් රාජ කියනවා බොරු කියන්න එපා කියලා. ඊට පස්සෙ මුරලි පුතාගෙන් සමාව ඉල්ලලා ඇත්තකතාව රාජට කියනවා. මුරලි කියනවා මම තමයි අම්මව දාලාව කියලා. එතකොට රාජ කියනවා අධිපස්සෙ ඔයාය එක්ක තිබුණු හැම බැඳීමක්ම ඉවරයි අදයි දන්න ඔයත් නියම ඉන්න කියලා. කොහොමහරි මැරයෝටික මෝනිවයි ක්ෂ්මිවයි අල්ලගෙන මෝනිගි තාත්තලඟට අරගෙන යනවා. ලක්ෂ්මියාගේ අයගෙන් ඉල්ලෙනවා. මෝනිගි ජීවිතේ විනාශ කරන්න එපා කියලා. මෝනිගිලොකු අය මෝණට පාහර දෙෙනවා. ඒක වලක්වන්නගේ ලක්ෂිමිට. මකතු වෙලා පාහරදෙනවා. ඉතින් ලක්ෂ්මි එත්තනින් බේරිලාක් පැනල දුවනවා. එයා කෙලින්ම යන්න පොලිස්සියට එයා පොලිසියට ගින් පැමණිල්ලත්දානව මෝනිික ජීවිත අනතුරේ කියලා ඒත් පොලිස් නිලධාරීෙන් ලක්ෂ්මිව ගණන්ගන්න නෑ. ලක්්මි එකට එක කියගෙන නකොට පොලිස් නිලධාරියය ලක්්මිට පහරදෙනවා. එත්තනට එ රාජා ලක්්මි අල්ලගන්නවා. ඇයිමගේ අම්මට ගැහුව කියලා රජ පොලිස් නිලධාරයන්ගෙන් නහනවා. ඊට පසෙ රාජා පොලිස්නිලධාරීන්ට හොඳ තම පරදෙනවා හරදීල අම්මගෙන් සමවිල්ලන්න කියලා කියනවා. ඉතින් පොලිස්නිල ධාරීම් ලක්්මිගෙන් සමවිල්ලවා. එන්න ගමන් ලක්්මි රාජට කියනවා ඔයා මගේ පුතානෙවෙේ තවත් බොරු කරන්න එපා කියලා. ඒත් රාජන් ලක්ෂ්මිගි පස්සෙන්ම යනවා. රාජක කියනවා මම මෝනිිට ආදරේ මටයාව බේරගන්න ඕනි කියලා. ඒත් ලක්ෂ්මි රාජාව ගණන්ගන්නවත් නෑ. කතාාවෙන් කතාාවෙන් දෙන්න ලක්ෂ්මිගේ ගදරට යනවා. ඒක පුංචි පැල්පතක්. ලක්ෂ්මිගේ ඇතුරට යනවා. එතකොට රාජ දකිනවා එයාගේ පොඩිකාලෙ ෆොටෝයි එකක් මල්මාලයක් දාලා බිත්ති එල්ලතියනවා කියලා. රාජහනෝ මේ ෆොටෝ එකේ ඉන්න කවුද කියලා. එතකොට ලක්ෂ්මි දුකින් කියනවා මේ මගේ පුතා එයා පොඩිකාලදිම මැරුුණ කියලා. මගේ මහත්තය තමයි මට කෝල් කරලා කිව්වයා මැරුණ කියලා ලක්්මි කියනවා. රාජට තාත්තයික්ක ගොඩක් තරහයනවා. ලක්ෂ්මි දොර වහගන්නවා. එයා රාජට කියන්නේ වෙහෙන්යන්න කියලා. රජ දිගටම අම්ේ දොරාරන්න කියලා ෑගහන. මේ මිනිස්සු අට වෙලා හනවෝයා කෞද කියලා. එතකොඩ රාජ කියීනවා මම ලක්ෂ්මිගේ පුතා එයාමාව පුතා කියලා පිළිගන්න කැමතිනෑන කියලා ගමේ මිනිස්සු ලක්්මිට කරුණ තරුම් කරන්න හැදුවත් ලක්්මි තේරුම් ගන්නන්නේ නෑ එඉදාරෑ රාජ එලියේ ඉන්නේ මුරලි පුතාට කෝල් කරලක් කොහෙද ඉන්න කියලා හනවා. රාජ මුරලිට හොඳටම බනිනවා මම මගේ අම්මව හොයාගත්තා කියලා තරාජ කියනවා. රාජ රෑ එලිවෙනකම්ම කල්පනා කරමින් එලියට වෙලා ඉන්නවා. එය ගොඩක් දුකෙන් ඉන්නේ. එයා ලක්ෂමිගගේ හිත හැදෙන්න්නත් එක්ක සින්දුවක් කියනවා. ඒත් වැඩක් වෙන්නෙ නෑ. රාජ ටිකෙන්ටික ගමේ මිනිස්සුන්ගේ හිතදිනාගන්නවා. දැන් ගමේයන රාජට ගොඩක් ආදරෙ. රාජ පහරදිව පොලිස් නිලධාරය මෝනිගේ තාත්තට කෝල් කරලා රාජ ගැන කියනවා. කියනකොටම රාජ එෙට ඇවිත් කියනවා මම ලක්ෂ්මිගේ පපුතා කියලා. මංමගේ මාමව බල්ලන්න ආවි කියලා? රාජ මෝනිිගිතා අත්තට කියනවා. මෝනිි පුදුම වෙනවා රාජව දෙකලා. රාජ කට්ිය ඉස්සරහමගේ ඇතුළට එනවා. ඊට පස්සේ මෝනිව පැත්තකට එක් ගෙනැගිහි සිිපදන්නවා. ඊට පස්සේ රාජ මාමග නහනවා මෙච්චලක ගේයක් තිබිලත් ඇයිෝයා මගේ අම්මට තැනක් දුන්නේ නැත්ත කියලා. රාජ ගෙදර මෙහකාරයට පාර දෙෙනවා. මාම රාජට බනිනවා සද්‍ය අඩු කරගන්න කියලා. එතකොටම ගමේකිෙනෙක් ඇවිල්ල කියනවා ගම මේ මිනිස සූද් ඝෝෂයක් පටන්රගෙන කියලා. රජ කියනවා මඟිහිින්නේ උද්ඝෝෂණය අත කරන්න කියලා. ඒම කියලා රාජ මේ කාරයත් එෙක්ක උද්ඝෝෂණය තියෙනතනට යනවා. රාජම හිකාරයට පහරදීලතියෙන්න්න බොරුවට. ඒ දෙන්න යාලුවෝ කතාකරමින් දෙන්න උද්ඝෝෂණය තියෙනතනට යනවා. එතනට මෝනිගගේ පොඩි අයඇත්තිෙනවා. උද්ගෝෂණය මෙහෙවන්නේ ලක්ෂ්මි. මෝනිගි තාත්තයි අයලයි ගමේ මිනිස්සුන්ගේ ඉඩම් බලෙන් අල්ලගෙන. ඒවා පහු දෙන්න කියලා තමයි උද්ෝෂණය තියෙන්නේ. ෝනිගේ පොඩි අයගේ පිරිසින්න මැරයෙක් ලක්ෂ්මිට නින්න එනකොටම රාජහුට පහර දෙනවා. මගේ අම්මට බනිින්න්නේ මොකද කියර රාජ සෑරැන් අහනවා. ඊට පස රාජ මැරයෝ ඔක්කොට පහර දෙනවා. ගම්බැසිවූ සතුටින් රාජදිහ්බලාගෙන ඉන්නවා. හැමෝම රාජට ආශුරවාධ කරවා. මොකද මෙච්චර දවසක් මෝනිගේ පවල අයක් ගම්බැසිවූ යටත් කරගෙන හිටියේ. දැන්න ඔුන්ට විරුද්ධව නැගේ සිටින රාජගැෙන හැමෝගෙම හිතල්ලො කුවාදරයක් තියෙනවා. ලක්්මිටත් පුංචි සතුටත් දැනෝ රජගැෙන රජ මැරයෝ හමෝටම හොදම පහරදෙනවා. අන්තිමට මෝනිග පොඩිය අයටත් පහරදිනවා. ඊට පසෙේ රාජම කියනවා ගොඩි අව හොස්පෙටල්ල එක රගෙන යඇන්න කියලා. ඒ බව දැනගත්තහම මෝනිගගේ තාත්තටයි ලොකු අයටයි ගොඩක් තරහයනවා. ඒ දෙන්නම හිත්තනවා රාජව ඉක්මනින්ම ඉවරයක් කරන්න ඕන කියලා. එත්තකොටම එත්තනට එනවා මෝනිව බඩින්න ගෙදරින් ප්‍රපෝස් කරපු කෙනවා. එයාගෙනම ස්පයිඩ ඒයාලක දනවතෙක් හැබැ මෝනිිට වඩ ගොඩක් වැඩිමල්. එයාට මෝනි එක්ක කතා කරන්න ඕනි කියලා කියනවා. ස්පයිඩ එය ගැන හැමදේම මෝනිට කියනවා ස්පයිඩ කලින් බැඳපු කෙනෙක්. අන්තිමට ස්පයිඩ මෝනිට ස්පයිඩගේ ෆොටෝ එක කුද්දීලා කියනෝ මේක ලඟින්මතියාගන්න කියලා. ගම අය රාජාව එක්කගෙනෙ ලක්ෂ්මික ගෙදරට ඒනවා. ගමයය ලක්ෂ්මිගෙන් ඉල්ලන්නේ ඔයාගේ පුතා අපේ ජීවිතේ බේරගත්තා ඒනිසා එඒාව ඔයාගේ පුතාවිදදිහට පිළිගන්න කියලා. ඉතින් ලක්ෂ්මි රාජාව ගේ තුළට එක්ක ගෙනනවා. ලක්ශ්මි කියනවා ඔයා මගේ පුතා කියලම පිළිගන්න නෑ හැබැයියාට මෙහෙ ඉන්න පුලුවන් කියලා. ඔයා මෝනියෝ බේරගන්න මංවඔයාට එවින්වින් සල්ලි දෙන්නම් කියරච ලක්ෂම කියනවා. ලක්ෂමියාගේ පුතාාව වෙනුවෙන් ඉතුරුකරපු සල්ලිටිකක් බැංකුවේ තිෙන කියලා කියනවා. ඒ සල්ලිටික මංඔයාට දෙන්නම් කියල ලක්ෂ්මි කියනවා. ඊට පස්සෙ රාජ ලක්ෂ්මයෝ වැලඳගන්නවා. එදායින් දං රාජ ලක්ෂ්මික ගෙදර නැතර වෙනවා. ලක්ෂ්මි කෑමවයලම් රාජට කන්නදිනවා. හැබැයි ලක්ෂ්මි රජට කියනවා? ඒයාගේ මෝනිගේ අතර තියෙන සම්බන්ධෙන් අතර කරන්න ඕන කියලා. එතකොට රාජ කියනවා මක්කු හොමහරි මෝනිි ගෙදර ගිහිල්ල, මෝනිිියෝ බේරගන්නවා කියලා. එහම බැරිමුණුත් මං මෝනික ගෙදරයිව බොරු නඩුවකට පටලවල ඒයාලාව හිරේවනවා කියලා තරාජ කියනවා. ලාක්ෂමි බනිනවා කෞද්දවයාට මේදේවල් ඉගවයි කියලා. රාජට එත්තකොට ඒයාගෙතතා අත්තව මතක් වෙනවා. එදාරෑ රාජ කාතත් හොරෙන් මෝනිගෙ ගෙදරට යනවා. එයාට එහෙදි උදව කරන්නේ එහෙයින්න මේකාරලා. රාජ කෙලිල්ම යන්න මෝනිගේ කාම්රයට. දෙන්න ටිකවෙලාවක් ආදරය කරමෙන් ඉඳලා රාජ ඊළඟට යන්න මෝනිගිල් ලොකු අයියව හැම්බ වෙන්න. තමන්ගේ මල්ලිට පහරදුන්නෙ රාජ කියලයා දන්නවානේ. ඉතින්නේ රාජට හොඳටම පහරදිනවා. රාජත්තයට පහර දෙවා. කට්ටිය වට වෙලා මේ රාන්්ඩෝධයා බලාගෙනින්න්නවා. හැමෝම බලාගෙන ඉදි රජ මෝනිගි ලොකු අයිගේ ඇඟට පෙට්‍රල් වක් කරලා එයට ගිනිතියන්න හදනවා. හොඳටම බයවුණ මෝනිි තාත් රාජගෙන් සමාව ඉල්ලවා. ඊට පස්සෙු රාජ එතනින් කියන්න යනවා. ඊළඟ දවසේ උද්දේ ලක්ෂමි කියනවා අදමගේ පුතාගේ උපන්දිනේ කියලා. ඒත් රාජ පුද්දුම වෙනවා අදයාගේ උපන්දිනය නෙවෙයිනි කියලා. රාජ කියවා ඔයාගේ පුතාගේ කතාවමට කියන්න කියලා. ඉතින් ලක්ෂ්මි ඒ කතාව කියවා. ලක්ෂ්මිගේ මුරලිගේ විවාහෙට ගෙවල්වලින් කැමති වෙලා නෑ. ඉතින් එයාලා විවාහවෙලා වෙනම තමයි පදිංචිවෙලා ඉන්ඳල තියෙන්නේ. මුලදි හොඳට හිටියත් පස්සෙ ලක්ෂමිට තේරල්ලා තියෙනවා මුරලි කියන්නන්නේ හොරැක් කියලා. ඉතින් ක්ෂමි මරලිට ගෙදරරි නිියන්න කියල කියලා. මුරලි පුතාාව අරගෙනයන්න හැදුවත් ලශමයකට ඉඩදීල නෑ. පස්සෙ දවසක රෑවිත්තමයි මුරලි රාජව බලෙන්ම අර්ගෙනගිහින් තියෙන්නේ. තමන්ගේ තාත්තා අම්මට කොච්චර දුක් දීලද කියලා පරාජට එතකොට තමයි තේරෙන්නේ. රාජ කුමාර්ට කියනෝ මුරලිට ෆෝන එක ගහින් දෙන්න කියලා. රාජ මුරලිගෙන් අහනවා මගේ උපන්දිනේ අදද කියලා. එතකොට මුරලි කියනම අදෝගේ උපන්දිනේ නෙවෙයි කිය. මුරලි පිගන්නෙමනේ අද තමයි රාජගේ උපන්දිනේ කියලා. ඒත් ලක්ෂ්මි කවදාවත් බොරු කියන කෙනෙක් නෙවෙයිලි ඉතින් රාජට තේරෙනවා අද තමයියාගේ ඇත්තම උපන්දිනේ තියෙන්න කියලා. රාජ කුමාර්ත සල්ලිය වල කියනවා මුරලිට පහර දෙන්න කියලා. ඉතින් කුමාර් එඒ අදයාලූ දෙන්නත් එෙක් එකතු වෙලා මුරලිට හොඳ දෙම පාර දෙෙනවා. රාජ එහෙම කරන්නේ තමන්ගේ අම්මට දීපු දුක්කොලට මුරලිට පාඩමක්කු ගන්වන්න ඕන හින්දා. මෝනිෙ ගෙදර මෙහිකාරයක් රා හම්බ වෙන්නවිල්ලා කියනවා. ව ක්මටම බන්ඳන්න හදන්න කියලා. මෝනිගේ තාත්තා ස්පයිඩක් කතා කරලා හෙටම මෝනිව බන්දන්න නැකතත් දාගන්නවා. රාජ එල මේ නොව ස්පයිඩග ගෙදරට හැබැයි ස්පයිඩර්ට ඒාව අන්තුරගන්න බැරිවෙන්න. ස්පයිඩර්ගේම මූන දාල හදපු වෙස් මනක් පැලගෙන තමයි අන්න. රාජ කියනව මෝනිමගේ පෙෙන්බතිය ඒ නිසායියාව බන්ඳින්නපා කියලා. එ ස්පයිඩ රාජව ගණගන්නවත් නෑ ඉතින් රාජ පයිඩ හොඳටම හරදදිෙන. තිබඩ යිඩ මොගි තාත්තර ගහින් විස්තරේ කියනවා. මෝනිගි තාත්තා කියනවා මගේ දුවවෝයා බැන්දිිනැත්තං මං ඔයාාවමරනෝ කියලා. මෝනිග අල්ල මෝනිගෙන් හන ඔයා කාාතෙක්කද අලුවෙලායිඉන්න කියලා, මෝනිි බොරුවට කියනවා මම ආදරේ කරන්න ස්පයිඩට කියලා. මොකද දැන් මෝනික් රාජට අවංකවම ගොඩක් කාදරය කරනවා. ෆාජට ගමයායෝ බේරගන්න ඕනන්ද එයස්සලස්ම ක්‍රියාත්ක කරනවා. එයා සිරිමන්තුඩු කියලලා නළුුවෙක්්බ හය කරනවා. සිරිමන්තුඩු ගමය ඉස්සරා රඟපාන්නේ එයා ගමේ පතල් හාරන්නආාව කෙනෙක් වගේ. එයාට බලපත්‍රයක් තියෙනෙහින්ද එයා එක්ක හවුලෙ වැඩ කරන්න එන්න කියලා එයා මෝනිගි තාත්තට තරාදනා කරනවා. සිරිමන්තුඩු බලවතෙක් කියල තමයි හැමෝම හිතන්නේ. ඉතින් මෝනිග තාත්වඒකට කැමැතිවෙනවා. ශාස්ත්‍රකාරිත් කෙනවා මෙතන පතල් තියෙනවා කියලා ඒක හපු මෝනිගි අජයට පහරගෙන් එයා ශාස්ත්‍රරකාරරියට හොඳටම බහර දෙෙනවා. ස්පයිඩත් කැමති වෙනවා සිරිමන්තුුඩු එක්ක හවල්කාරෙක් වෙන්න. ි පවුලෑහදන්න ගමයායගේ ඉඩම් අඩුමුදලට මිලදීගන්න ඉතින් මෝනිගි පවෞලෑය ගමයයට ගොඩක් අඩුමුදලක් දේලා ඔුන්ගේ ඉඩම් බිලදී ගන්නවා මුලින් මවුන් කරන්න සල්ලි දෙන එක හැබැයි ගමේයා ඒක ටක්කමැතිවුණුත් ඔවුන්ට හොදටම පහර දෙවා ඉතින් ගමයායි අකමැත්තෙන් වුණත් අඩුමුදලට එයාලගේ ඉඩම් මෝනිගගේ තාත්තමකුණන්න කැමති වෙනවා හෙට තමයිඒ ඉඩම්බල ඔප්පුලියන්නේ හෙට ගමේ හැමෝටම අත්සං කරන්න මෙතනට එන්න කියලායාලා කියවා මයි රිමන්තුටුුව එක් ගිවිසු අත්සං කරන්නේත්. රාජයිතනටැවිල්ල කියනවා මටත් හවුලක් ෝන එතන මගේ කොට සුත්තියනවා කියලා. මගේ කොට සහම්බවනේ නත්ත හෙට ගමයයි කවරුවත් ඔප්පුුවල්ට අත්සං කරන්නේන්නේ එකක් නෑගේ රාජ කියනවා. සිරිමන්තුරු හැසිරෙන්න්නේ එයා රාජව අඳනන්නවත් නෑ වගේ බෝනිගි පවුලෑ රාට විරද්ධෝ පැමිල්ලක් දාලා රාජයි ස්පයිඩයව මරන්න හදරා කියලා ඉතින් රාජවාරස්ට කරනවා. ොනිග පොලයායි පොලසිට ඇවිල් උපදදිස් දෙනවා රජට පහර දෙන්න කියලා. ඉතින් රාජට හොඳටම පහර දෙෙනවා ලක්ෂමි පොලිසියටට ඇල්ල කොච්ච උත්හකර එයායට පුතාව බේරදන්න වැැරවෙනවා. ඊට පසේ රජාව මරන්න කැලේකට අරගෙන යනවා. ලක්ෂමි පොලිස් ජීප්ක පස්සෙන් දුවගෙන යනවා. රාාව මරන්න හදනකොට ලක්ෂ්මි පොලිස් නිධාරීන්ගෙන් ඉල්ලනවා රාජාව මරන්න එපා කියලා. එතකොටම රාජග සාක්කේ තියෙන ෆෝර් එකරින් වෙනවා.බලනකොට කෝල් කරන්න මුරලි. ක්ි පොලි නිධාරයාගේඇතෙන් ෆෝන් එක කඩාගෙන දුවලගහින් මුරලිට කියනවා ඔයාගේ පුතාව මරන්න හදනවා ඉක්මට මැවිල්ලයාාව බේරගන්න කියලා. ලක්ෂ්මිදන්නේ නෑ එයා මේ කතා කරන්නේ එයාදි සැමිය අත් එක්ක කියලා. මේ අතර රාජක් කොහොමහරි නැගිටලා පොලස් නිලධාරීට පාරර්දනවා. මුරලිත් පුතාව හොයාගෙන එන්න පිටත්වෙනවා. මෝනිග පෞුල අය මුහදවරලකට යනවා. එයාල යන්නේ ගමයාගේ ඔප්පු අත්සංකරන්න ඒත් ගම අය කවරුවත් එතනට එන්නේෑ. යාල හොලල්න්නකොට තේරෙනවා ගමය අයයි කෞරුුවත්්‍යෙවල් වලත් නෑ කියලා. හැමෝම කොහේ හරගීන්. රාජ පොලිස් නිලධාරීන්ට පහරදීල අම්මවත් අරගෙන මෝනිගි පෞලයායින්න තැනටේවා. මේ වෙලාවෙ රාජ හැමෝටමැහෙන්න කියනවා මම තමයි සිරිමන්තුඩුව ගෙන්නුවේ ඒ අන්නාළුවැක් කියලා. හැමදේම මම තමයි ප්ලෑන් කරේ කියලත් රාච කියනවා. ගමේ අයව මෝනිිග පෞ්ල අදදීපු සල්ලි වලින් ම ත්‍රිප්පකක් ැව කියලා රාජ කියනවා. ඊට පස්සල් රාජම් මෝනිගගේ අලගෙනාපු මෙැර කණ්ඩායමේ හැමෝටව පාර දෙෙනවා ඒ අතරේ මෝනිගිල් ලොකුවවයිය රාජට පීෙන් අනිනෝ රාජ ඇදගෙන වැටෙනවා ලක්ෂ්මි හොඳටම අන්ඩනවා අන්ඩමින් ලක්ෂ්ම කෑගහල කියනවා මේ මගේ පුතා තමයි මේ මගේ පුතානන් එ අන්න නැගිටල හැමෝමත එක්ක සතන් කරයි කියලා ඊට පස්සිල් ලක්ෂ්මි මෝනිගිල් ලොකුවයියට පාපාරක් එල්ල කරනවා ඊට පස්සේ ලක්ෂ්මි අතදීල රාජාව නැගිටවන. ඒත් මැර කන්ඩායිම වට වෙලා රාජත හොඳටම පහරදිනවා. මෝනිග පොඩිිය අයිය ලක්ෂ්මිට පිහෙන් අනින්න හදනවා. එතකොට රාජ මෝනිග පොඩිය අයියට පහරදලා එයෝ මරලදානවා. ඊට පස්සේ රාජන් නැවතත් සටන් කරනවා. මෝනිගේ තාත්තා ලක්ෂ්මිට පිහෙන් අනින්න එනකොටව මුරලේතනට ඇවිල්ල මෝනිග තාත්තට පහරදිනවා. මුරලියෝ දැක්කට පසේ තමයි ලක්ෂ්මිට තේරෙන්නේ රාජ කියන්නේ ඇත්තට මෙයාගේ පුත්තා කියලා මේ වෙල්ලාවෙ ස්පයිඩ හා ශාස්තරකාර කියන දෙන්නත් තීරණය කරනවා රාජටවදව කරන්නඕන කියලා ඉතිං ස්පයිඩ මුරලිග අතර තුවක්වක් දීලා කියනවා මෝනිි තාත්තර වෙඩිතියන්න කියලා මුරලි ඒකෙන් මෝනිිකි තාාර්තට වෙඩිතියලන් එයා මරලදානවා මේ අතර රාජා මෝනිගිල්ලොකු අයවත් මරලදානවා දැන් හතුරො හැමෝම විනාශයි. ලක්ෂ්මි රාජළඟට ගිහින් ආදරෙන්න්නේයාව වෙළදගන්නවා දැන්නේයක් දන්නවනි මෙයින්න යා ඇත්තම පුතා කියනවා. අන්තිමට රාජයි මෝනී එකතු වෙනවා. ලක්ෂ්මිට හිතෙනවා මුරලිට පාඩමක්කු ගන්වන්න ඕන කියලා. ඉතින් ලක්ෂමි මුරලිට හොඳ දෙම බාර දෙෙනවා. මුරලි ලක්ෂ්මිින් සමවිල්ලලවා. ඉතිං අන්තිමට ලක්ෂ්මි මුරලිට සමාවදෙනවා. අන්තිමට රාජයි, මෝනී ලක්ෂ්මි මුරලී ගොඩක් කාදරයෙන් සතුටෙන් ජීවත්වෙනවා. ඉතිං ඔන්න ඔයි විදිහට තමයි මෙල් ලස්සනම ලස්සන කතාව වසන්වෙන්නේ. අපේ ජීවිතය වගේ තමයි ක්‍රිකට් කියයනෙ ඉතින් අප අඩු මඩේ ක්‍රිකට බසාරේ මේක වන්න ක්‍රිගට් විස්තර සහල්ල පඳු මැස හජීවෝ ඔයාට රංඟනේ ඔ ෙස් ු ඉන්න කෙනෙක්නම් අපේ ිස්ු පේජගට ලයිකර දාන්න ටි ොක්නේ ටි ටො පේජර පත්ෙන්න නම් ඉන්න මේ අපේ YouTube චලක පත්වන්න අමත් කරන්නප තින් අපිත්තෙක්ත අපේම ක්‍රකට් සමුවයහදරන්න ඔයත්තන්න ඉතින්නනො විදිට තමයි මේ වඩ අවසන්න මේ ඩියකටල ැමතිනම් යිකරතා අන්න වගේ මේ ගැනවාලගල් හස් කමෙන්ට් කරන්න අමතත කරන්න එපා. ඒ වගේම අධදිිකරම් ෆිල්ම්රිි පිියු බලගැෙන නම් අපේ චන ුණක්තිය. ඊී බසාරෙල් ච් සාරි සිනම ප්ලස් අපේ තාවන් පුනත්තැක් මව එකතුන්දිල අරාධන සන්නගම සමුගන්න හැමෝටම සුබදවසන්න.